නුරුකයා සහ එළුවන් සත් දෙනා. එකමත් එක කාලෙක අඳුරු කැලෑවක් අසල එළු මවක් ලස්සන පුංචි ගෙදරක ඇගේ දරුවන් සත් දෙනා සමග ජීවත් වුණා. දවසක් එළුවන් අතර පවතින මල් ලොකුර තරඟ. අඳුරු කැලෑවේ හිටපු එළුවන් මේ තරඟයට සහභාගී වෙන්න ආවා. රජා මෙවරත් තරගේ ජයග්‍රහණය කළා. චණ්ඩි රජා, චණ්ඩි රජා, මහා චණ්ඩි රජා, චණ්ඩි රජා, චණ්ඩි රජා. කවුරු හරි ඉන්නවද චණ්ඩි රජාට අභියෝග කරන්න? ඕන්න එනවා අභියෝග කරන්න. විශාල අංගති කාන්තාව ශ්‍රේෂ්ඨ මාර්තා. චණ්ඩි රජා එළුමවව පරාජය කරන්න වගේ සූදානම්. ඇය සීමාවෙන් එළියට වැටෙන්න යන්නේ. උත්සාහ කරන්න අම්මේ, උත්සාහ කරන්න. පන්නහට පැන්නම අම්මට බලලා. ඇගේ දරුවගේ දිරිගැන්වීමෙන් පස්සේ මව මේ විශාල එළුවව එක තල්ලුවකින් තනබුදුන් සිටදැන්න. ඔන්න මාර්තා සටන ජයග්‍රහණය කළා. දරුවන් හැමෝම අම්මට රොක්කෙලා ඇයව වැළඳගත්තා. අම්මේ, ඔබ ඔහුට පාඩමක් ඉගෙනුවා. හුරේ! කපටි වුර්කේක් සෙනඟ අතර හැංගිලා උන් දිහා බලාගෙන හිටියා. ළමයි ගොඩයි, කෑම ගොඩයි. අපි යමු දරුවනේ, මට පොළට යන්නත් තියෙනවා, බඩු ටිකක් ගන්න. මව එතනින් පිටත් වුණා දරුවන් සමග. වෘකයා තීරණය කළා ඔවුන්ව ලොහු බැඳලා ඔවුන් ඉන්න තැන බලාගන්න. ඇවිදගෙන යන අතරේ අම්මට අමුත්තක් දැනුණා. ඉතින් ඇය හැරිලා බැලුවට එතන කවුරුත් හිටියේ නැහැ. ඒත් ඇය දැක්කා වෘකයාගේ අඩිසලකුණු. මේ කපටි වෘකයා, දවසක මං හොඳ පාඩමක් උගන්වනවා ඔහුට. ඔවුන් ගෙදර ආව ගමන් අම්මට සිද්ධ වුණා ගෙදරින් පිට වෙලා බඩු ගන්න යන්න. මං දැන් යනවා පොළට. ඔයාලා කවුරු ආවත් දොර අරින්න එපා. අමතක කරන්න එපා මෙහෙ හැංගිලා ඉනව නපුරු ඌර්කෙක්. ඔහු කළුම කළු භයානක නියපොතු ඇති කැත ගොරෝසු කටහඬක් තියෙන කෙනෙක්. කවුරු තට්ටු කළත් දොර හොඳින් බහගෙන ඉන්න. මං ගිහින් එන්නම් පැඩවුනේ. පරිස්සමෙන් ඉන්න හොඳේ. ගිහින් එන්න අම්මා. එළුමව පොළට යනවා ගහක් පිටුපස හැංගිලා හිටපු වෘකයා දැක්කා. කරදර වෙන්න එපා එළුවම්මේ, ඔයා යන්න පොළට. මම කන්නම් මගේ සීන කෑම වේල පරිස්සමට ඔයාගේ දරුවන්ට රිද්දන්න නැතුව කෙලින්ම මගේ බඩට. ඉතින් කාටවත් නොපෙනෙන්න වෘකයා ඉක්මනින්ම එළුවන්ගේ නිවසට ළඟා වුණා. එතනදී ඔහු ඔහුගේ කපටිකම පෙන්නවා. දොර අරින්න, මං ආපහු ආවා දරුවනේ. එළුපැටව් එකිනෙකා දිහා බැලුවා. ඒත් ඔවුන් දොර නම් ඇරියේ නැහැ. දොර අරින්න, දොර අරින්න. මම අම්මා. මම මේ පොලේ ඉඳලයි ආවේ. දොර අරින්න. මේ ගොරෝසු කටහඬ දරුවන්ට මතක් කළා මවගේ අනතුරු ඇඟවීම. අපි දන්නවා ඔයා කවුද කියලා. ඔයා වෘකෙක්. අපේ අම්මට තියෙන මිහිරි සුමුදු කටහඬක්. ඔයාට වගේ ගොරෝසු කැත කටහඬක් නෙමෙයි. යනවා යන්න, අපි කවදාවත් ඔයාට දොර අරින්නේ නැහැ. වෘකයා තරහින් දොරට ගැහුවා. දරුවන් බයේ වෙවුලුවත් ඔහුට නිවසට ඇතුල් වෙන්න නම් දුන්නේ නැහැ. වෘකයාට අදහසක් පහළ වුණා. ඔහු ඉක්මනින් බේකරියට ගිහින් පැණි බේරෙන කේක් ගෙඩියක් හොරගම් කළා. ඔහු හිතුවා මේක කෑවම කටහඬ මිහිරි වෙයි කියලා. දැන් මට පුළුවන් එළුවම්ම වගේ කතා කරන්න. කිහිප වතාවක් මහු පුහුණු වුණා එළුමවගේ කටහඬ අනුකරණය කරන්න. මං ආපහු ආවා දරුවනේ, මං ආවා. පසුව ඔහු ඉක්මනින්ම දරුවන් සද්දනා ඉන්න නිවසට ගිහින් දොරට තට්ටු කළා. දොර අරින්න, මං මේ දැන් දැක්ක අර මෝඩ වෘකයා ගඟ ගාව මාළුවෙක් කනවා. එළුපැටව් මූණට මූණ බලාගත්තත් දොර ඇරියේ නැහැ. ඉක්මන් කරලා දොර අරින්න.
මේ වතාවේ දරුවන්ට ටිකක් සැක හිතුණා. කටහඬ නම් ටිකක් අම්මගේ වගේ තමයි. ඉතින් නෝන් දොර අරින්න සූදානම් වෙද්දිම දෙවෙනි දරුවා දොර යටින් අමුතු දෙයක් දැක්කා. පොඩක් ඉන්න. ඔයා අපේ අම්ම නෙවෙයි. ඇයට ඔය වගේ භයානක කළු කකුල් නැහැ. යනවා යන්න නපුරු වුර්කයා. ආයෙත් වතාවක් කොයි තරම් උත්සාහ කළත් වුර්කයාට දොර ඇරුණේ නැහැ. දැන් වුර්කයා උත්සාහ කරනවා නිවසට ඇතුල් වෙන්න පොළවට ටිකක් උසින් තියෙන ජනේලකින්. වුර්කයා හෙමින් හෙමින් ගඩොල් එක උඩ එක තියලා නිවසට ඇතුල් වෙන්න හැදුවා. අන්තිමේදී ඔහු ජනේලෙට ළඟා වෙලා ජනේලෙන් එබිලා බැලුවා. මොඩ එලිච්චිගේ පිස්සු ළමයිනේ. දැන් මං උඹලා එකින් එකව කිලලා දානවා. ඒයි මොඩ වුර්කයා, හිතන් ඉන්නේ ඔයා හරි අපනෙක් කියලාද? දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දරුවන් ගෙදර බඩුවලින් වුර්කයාට ගහන්න පටන් ගත්තා. වුර්කයාගේ ඔළුව තුවාලයා බිමට ඇද වැටුණා. වුර්කයාට කිසිම අදහසක් ආවේ නැහැ. ඔහුගේ හැම උත්සාහයක්ම අසාර්ථක වුණා. ඉතින් ඔහු ලොකු ගහක කඳක් උස්සන් ඇවිත් දොරට ගහන්න පටන් ගත්තා. මේ වතාවේ මම වුර්කයා, උඹලගේ අම්මා නෙවෙයි. යනවා යන්න මෙතනින්. දැන් මම මේ දොර කඩනවා. එතකොට උඹලා ඔක්කොම ඉවරයි. එකතු වෙලා දොර තද්ද කරගෙන හිටියා. හතරපස් වතාවක් උත්සාහ කරද්දී ලීකම හැදුණා. ඒ දොර ඒ විදිහටම තිබුණා. ටිකක් වෙලා කල්පනා කරපු වුර්කයා මෝලට දුවලා ගිහින් පිටිගෝනියක් හොයාගත්තා. ඔහුගේ කකුල් පිටිගෝනිය ඔබලා සුදුම සුදු කරගත්තා. ආයෙත් එළුවන්ගේ නිවසට ගිය වුර්කයා දොරට තට්ටු කළා. දරුවනේ දොර අරින්න. මේ වතාවෙත් දරුවන් මුහුණට මුහුණ බලාගත්ත මිසක් දොර ඇරියේ නැහැ. ඕ, ඔයාලා හිතන්නේ මම වුර්කයා කියලා නේද? මම ඔයාලගේ අම්මා. මම විශේෂ තෑගි අරන් ආව පොලින්. ඉක්මනට දොර අරින්නකෝ දරුවනේ. කටහඬ හරියටම අම්මගේ වගේ. ඉතින් පුංචි පැටියා දොර යටින් එබිලා බැලුවා. එයාගේ කකුල් සුදු පාටයි. එයාට අම්මා. දොර අරින්න. දරුවන් මේක විශ්වාස කරලා දොර ඇරියා. දුටු දෙයින් නුන් ඉකසුණා. දියුණු දිගටි විශාල කටකින් බිහිසුණ කරවිලා. දැන් උඹලා ඔක්කොම ඉක්මනින්ම මගේ බඩ ඇතුලින්දී නාඩා ඉන්න මගේ රසවත් කෑම වේල. දරුවන් බය වෙලා සීසී කඩ ගියා. එක්කෙනෙක් මේස යටට ගියා, තවත් එක්කෙනෙක් ඇඳ යටට රිංගුවා, තවත් දරුවෙක් අල්මාරිය හැංගුණා. එක්කෙනෙක් ගියා පෝරණුව ඇතුළට, තව එක්කෙනෙක් බැරල් එකකට රිංගුවා. පුංචිම දරුවා සීයාගේ ඔරලෝසුව ඇතුළේ හැංගුණා. උඹලට ඕනේ හැංගි පුත්තන් සෙල්ලම් කරන්නද? මං උඹලව කිලින්න කලින්. වුර්කයා උන් හැංගිලා හිටපු තැන් වලින් එක එක්කෙනා බැගින් එළියට ඇදලා ගත්තා. වුර්කයා එක කටට එක බැගින් ගිලලා බේරෙන්න ලැබුණු එකම එක්කෙනා තමයි පුංචි කළු පාට පැටියා. වුර්කයා කිසිවිටක හිතුවේ නැහැ සීයාගේ පොඩි ඔරලෝසුව ඇතුළේ දරුවෙකුට ඉන්න ඉඩ තියේවි කියලා. කොතරම් ප්‍රණීත කෑම වේලද්ද නැවුම් එළු පැටව්. වුර්කයා ඉක්මනින්ම නිවසින් පිට වුණා එළුමව ආපහු ඒමට නියමිත නිසා. එළුමව පොලේ ඉඳන් ආපසු ආවා. ඈත තියාම ඇයට තේරුණා දොර බාගෙට ඇරලා කියලා. ඇය නිවසට දිව ගියා. ඇය බිය වූ දෙයම ඒ වන විටත් සිදු වී තිබුණා. පිඟන් කෝප ඔක්කොම කැඩිලා, ඇඳුම් ඉරිලා, මුළු ගෙදරම හැඩි වෙලා, දරුවන්ගේ සලකුණක්වත් නැහැ. මව පුටුවක ඉඳගෙන දුකින් ඉකි ගසන්න ගත්තා. ඇය වැළපෙමින් හිඳිද්දි සීයාගේ ඔරලෝසුවේ දොර ඇරගෙන කළු පාට පැටියා එළියට ආවා. මව ඇගේ පුංචි පැටියව උකුලට අරගෙන හොඳටම ඇඬුවා. අනේ දෙවියනේ, මේ මොකද උනේ? කොයාගේ අනිත් සහෝදරයෝ? කාරිම බයానකයි උල්කේ ආවා. ඇවිල්ලා ඊට පස්සේ මගේ ඔක්කොම අයියලා අක්කලා ගිල්ලලා දැම්මා. ඒත් මං ඔයාලට කිව්වනේ දොර අරින්න එපා කියලා. උල්කේ මන්දුන ගන්න විදිහත් මම කිව්වනේ. දරුවා මුළු කතාවම අම්මට කිව්වා උල්කේගේ නරක උපායන් ගැන පැහැදිලි කරමින්. අඬන්න එපා මගේ පැටියෝ.
වෘකයෝ උඹ මගේ අහිංසක පැටවුම රැවට්ටුවා. දැන් මම මේ නපුරු වෘකයාගේ කතාව ඉවර කරලා දානවා. එන්න අපි ඔහු හොයාගමු. එළුමවසහයගේ පැටියා වෘකයාව හොයන්න ගෙදරින් පිටත් වුණා. එළුමවට ඇසුණා මොකද්ද ගැඹුරු හඬක්. කවුදෝ තදින් ගොරවන. ඒ අර කෑදර වෘකයා. ඔහු දරුවන් කිරලා පමණට වඩා බඩපුරෝගෙන නිදාගෙන හිටිය හරියට මැරිලා වගේ. එක පාරටම එළුමවට අදහසක් ආවා. එළුමව ඉඳිකටුවකුයි නූලුයි කතුරකුයි අරගෙන ආවා. මේ වයින් වෘකයාගේ බඩ විවර කළා. ඇය හිතූ පරිදිම මේ දරුණු සතා පැටව් ඔක්කොම ගිල දමලා තිබුණා. උංචි පැටිය සතුටින් උඩ පනින්න ගත්ත අනිත් සහෝදරයින්ව දැකලා. පැටියෝ ඔයා සතු කරන්න එපා, නැත්තම් වෘකයා ඇහැරි. එකිනෙකා බැගින් වෘකයාගේ බඩෙන් නූල් එළියට ආවා. අම්මා අම්මා ඉක්මනට ඉක්මනට සතු කරන්න එපා, ඔහු නැගිටින්න කලින් අපි පැනගන්න ඕනේ. අන්තිමේදී ඔක්කොම පැටව් පරිස්සමට එළියට ආවා. හරි, මම දැන් මේක මහන්නම්. පොඩ්ඩක් ඉන්න, මට ගල් ටිකක් අරන් දෙන්න. ඉතින් නූන් වෘකයාගේ බඩට ගල් පුරවලා මහලා දැම්මා. ටික වෙලාවකින් වෘකයා දරුණු පිපාසයකින් අවදි වුණා. ඔහු දුටුව ඔහුගේ ඉදිමුණු බඩ. මේ පැටවුව දිරවන්න ටිකක් වෙලා යනවා වගේ, මට නම් දැන් හරිම තිබහයි. වෘකයා ගඟ දෙසට ඇවිදගෙන ගියා. ඔහු කකුල් දෙකවත් උස්සගන්න බැරි තරම් බර වෙලයි හිටි. අම්මෝ මගේ බඩේ බර, මට හරිම තිබහයි. ඒත් ඔහු වතුර බොන්න ගංගිවුරට ගියාම ඔහුගේ බඩේ තිබුණු බරට ඔහු වතුර. එළුමව සහ දරුවන් ගඟ අසලට ආවා. වෘකයා පිහිනන්න උත්සාහ කළා. බඩේ තිබුණු ගල් නිසා ඔහුව ගම් පතුලටම ගිලුණා. නපුරු වෘකයා මිය ගියා. අන්තිමට පැටව් ටිකයි අම්මයි නිවස බලා ගියා.